අටමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. 1951 සැප්තැම්බර් දෙවනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළේ SWRD බණ්ඩාරනායකයන්ගේ නායකත්වයෙනුයි. ඉන් වසර පහකින් අනතුරුව එනම් 1956 දී පැවති මහා මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුව පිහිටුවීමට සමත් වුණා. බණ්ඩාරනායකයන්ගේ අභාවයෙන් පසුව 1960 ජූනි මාසයේ පැවති මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය බලයට පත්වුණේ සිරිමාවෝ බණ්ඩාරනායකයන්ගේ නායකත්වයෙන්. ඇය ලොව පළමු අගමැතිනිය වනවා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සභාගයක් නැවත ආණ්ඩු බලයක් ලබා ගන්නේ 1970 වසරේදී. එමෙන්ම ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූයේද මෙම කාල සීමාව තුළයි. 1977 වසරේදී දරුණු පසුබෑමකට ලක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවතත් නැගී සිටින්නේ 1994 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පැමිණීමත් සමගයි. එතැන් අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. පටන් 2005 දක්වා ඇය පක්ෂයට නායකත්වය දුන් අතර 2005 දී මහින්ද රාජපක්ෂ නිදහස් පක්ෂයේ නායකත්වයට පත් වුණා. 2005 සිට 2015 දක්වා ඔහු නායකත්වය ලබා දුන් අතර නැවත 2015 දී මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබා ගනු ලැබුවා. අනතුරුව 2015 සිට මේ දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් විවිධ මත ගැටුම් වර්ධනය වෙමින් පවතිනවා. එවන් පසුබිමකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද 173 වන සංවත්සරය සමරනු ලබන්නේ. ඒ වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර පිහිටි SWRD බණ්ඩාරනායකයන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වන සංවත්සරයේ අභිමානවත් උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාලද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.